ආයුබෝවන් ආදරණීය දුව පුතේ, ඔන්න අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ජයමඟ තුන ශ්‍රේණිය ශිෂ්‍යත්ව පාඩම් මාලාව සමග. අද අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයට අදාළ අපාවට සත්තු කියන පාඩමේ තවත් එක් කොටසක්. අද අපි මුලින්ම කතා කරමු සතුන්ගෙන් බෝ වෙන විවිධ ලෙඩ රෝග ගැන. විවිධ ලෙඩ රෝග බෝ කරන සතුන් අපි මුලින්ම හඳුනා ගනිමු. මදුරුවා, මීයා, ගෙමැස්සා, මැක්කා, කිනිතුල්ලා, බල්ලා, පූසා, ලේනා, වඳුරා, මෙන්න වගේ සතුන් අපිට විවිධ ලෙඩ රෝග බෝ කරනවා. එහෙනම් විවිධ ලෙඩ රෝග බෝ කරන සතුන් විදියට අපිට හඳුනා ගන්න පුළුවන් මදුරුවා, මීයා, ගෙමැස්සා, මැක්කා, කිනිතුල්ලා, බල්ලා, පූසා, ලේනා, වඳුරා. අපි මීළඟට බලමු සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගන්නේ කොහොමද කියලා. මදුරුවා මදුරුවා සිදු කරන හානිය තමයි ලෙඩ රෝග බෝ කිරීම. විවිධ ලෙඩ රෝග බෝ කරනවා. ඩෙංගු, මැලේරියා, බරවා, චිකන්ගුන්යා, ඒ වගේ ලෙඩ රෝග කිහිපයක්. මදුරුවාගෙන් ඇතිවෙන ලෙඩ රෝග නැත්නම් එම හානි වළක්වා ගැනීමට අපට කළ හැකි දේ මොකද්ද? මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම. මදුරුවන් බෝ විය හැකි ස්ථාන සොයා ඒවා විනාශ කිරීම තුළින් අපට පුළුවන් වෙනවා මදුරුවන්ගෙන් සිදුවන හානිය වළක්වා ගන්න. මදුරුවන් බෝ වෙන්නේ වතුර පිරුණු ස්ථානවල. ඉතින් අපේ ගෙවත්තේ තිබෙන වතුර රැඳෙන ස්ථාන විනාශ කිරීම තුළින් අපට පුළුවන් මදුරු උවදුරෙන් බේරෙන්න. ඊළඟට අපට හානි කරන සිදු කරන සතෙක් තමයි ගෙමැස්සා. ගෙමැස්සාගෙන් සිදු කරන හානිය තමයි විශේෂයෙන්ම ආහාර අපිරිසිදු කිරීම. ඉතින් ආහාර අපිරිසිදු කරාට පස්සේ ඒ ආහාර අනුභව කිරීම තුළින් අපට පාචනය වගේ විවිධ ලෙඩ රෝග ඇති වෙනවා. ඉතින් ඒ හානි වළක්වා ගන්න අපට කරන්න පුළුවන් දේ මොකද්ද? ආහාර හොඳින් වසා තැබීම. අපගේ නිවසේ තිබෙන ආහාර හොඳින් වසා තැබීම තුළින් ඒවාට මැස්සන් තේවය වහන්න බැරි වෙන නිසා ඒ ආහාර ආරක්ෂා කරගැනීමට අපට පුළුවන්. මීළඟට මිනිස්සුන්ගෙන් සතුන්ට සිදුවන හානි මොනවද කියලා. මිනිස්සුන්ගෙන් සතුන්ට සිදුවන හානි. සතුන්ට පහර දීම, සතුන්ගේ පැවැත්මට හානි කර අහිතකර ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම, උදාහරණයක් විදිහට පොලිතින්, ඒ වගේම වසවිස ද්‍රව්‍ය, රසායනික පොහොර, රසායනික කෘමිනාශක, මෙවැනි දේවල් පරිසරයට මුදා හැරීම තුළින් සතුන්ගේ පැවැත්මට හානි කර වෙනවා. විශේෂයෙන්ම ඒ නිසා සතුන්ගේ ජීවිත විනාශ වීම පවා සිදු වෙනවා. ඒ වගේම සතුන් සිරකර තැබීම. කැලෑවේ නිදහසේ ඉන්න සතුන් අපි ගෙනල්ලා කූඩු කරලා සිරකරලා තැබීමෙන් විශාල වශයෙන් සතුන්ට හානියක් සිදු වෙනවා. එහෙන් සතුන් සිරකර තැබීමත් මිනිසුන් කරන ඔවුන්ට කරන හානියක්. ඒ වගේම සතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම. බොහෝ වෙලෙ මිනිසුන් සමහර සතුන්ගේ වාසස්ථාන කඩලා ඒවා තියෙන යම් යම් කොටස් අලෙවි කරනවා. ඒ වගේම එක්කෝ ගෙදර ගහලා අලංකාරයට තියාගන්නවා. හැබැයි ඒ තුලින් සතුන්ට සිදුවෙන්නේ ඔවුන්ගේ වාසස්ථාන අහිමි වීම. ඒ නිසා මෙවැනි දේවල් මිනිසුන් සතුන්ට කරන හානි විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. අපි මීළඟට බලමු මිනිසුන් විසින් සතුන් රැක බලා ගන්න ආකාරය. දැන් සතුන්ට හානි කරන වගේම යම්කිසි මිනිසුන් කොටසක් සතුන් ආරක්ෂා කිරීමට අප රැක බලා ගැනීමට කටයුතු කරනවා. නම් සතුන්ට ආරක්ෂාව ලබා දීම, සතුන්ට ආහාර පාන ලබා දීම, සතුන් පිරිසිදු කිරීම, නෑවීම, ඔවුන්ගේ ඇඟ සිට මැක්කන් පින්තූරවලින් ඉවත් කිරීම වගේ දේවල් සිදු කරනවා. ඒ වගේම අවශ්‍ය බෙහෙත් එන්නත් ලබා දීම, සතුන්ටත් විවිධ ලෙඩ රෝග වැළඳෙනවා ඒ වගේ අවස්ථාවල ඔවුන්ට බෙහෙත් ලබා දීම, ඒ වගේම එන්නත් ලබා දීම තුළින් සතුන් රැක බලා ගන්නවා මිනිසුන්. එහෙනම් ඔන්න අද අපි කතා කරේ පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් විසිර අදාළ
අප අවට සතුන් කියන පාඩමේ තවත් එක් කොටසක් මේ පාඩම නැවත නැවතත් බලලා මේ කරුණු හොඳින් ඉගෙන ගන්න තවත් පාඩමකින් හමු වෙනකන් සියලු දෙනාටම ආයුබෝවන්.